3時が終わった。වෙලාව 5:25. මේ වෙලාව හොඳයි. තමන්ගේ වාහනේ ගැන පොඩ්ඩක් හිතන්න. සෙන්සුරාද ඉරිද දවස් දෙකේ. ඔක ටික කෝදනවා, පොලිෂ් කරගන්නවා, ඒ වැඩ ටික කරගන්නවා නේද අයියේ? ඔව්. ගෙදර නිවාඩු පාඩු ඉන්න අතරදී. හැබැයි ඉතින් උඩ ලස්සන වගේම ඇතුළ යට එනිෂිම ඔය ක්‍රියාකාරීත්වයේ තියෙන දේවල් ටික පරිසම් කරගන්නත් ඕනේනේ. ඒ හින්දා ඒකනත් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඔබට ගැටලු ඇති දහසක් වාහනේ පදවගෙන යනකොට හිතට එන දේවල්, දැනෙන දේවල් නඩත්තු කරන්න ගියාම මේ හැම දෙයක්ම පිළිබඳවම සේවා ස්ථානයකට යන්න කලින් ඔබ දැනුවත් වෙලා යන්නේක වඩාත් හොඳයි තියෙන තත්ත්වෙත් එක්ක. එහෙම හරිද? එහෙම කිව්වොත්. ඔව් එහෙම තමයි. මොකද අපේ දැනීම වැඩි වෙනකොට බොහෝ දෙනෙකුට අපට අපව රවටන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඉතින් මොකද අප වටා බොහෝ දේවල් අපි දකින්නේ රැවටීම් විතරයි මේ දවස්වල. ඉතින් ඒ රැවටීම් වලින් පරිසම් වෙන එක වඩා හොඳයි. ඉතින් ඒකට කරන්න තියෙන එකම දේ තමයි අපේ දැනීම ටික ටික හරි දියුණු කරගන්න එක. ඔව්. වාහනයක් තියෙන කෙනෙක්, ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්, එහෙම නැත්නම් වාහන සේවා සපයන කෙනෙක් අනිවාර්යයෙන්ම සිය යුතු වැඩසටහන තමයි පංචිකාවත් කියලා කියන්නේ. සෙනසුරාදා දවස් 4ට අපි පංචිකාවත් රෙනවා. 6 වෙනකන් ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු ලාලලවත්ත මහත්මයාත් එක්ක තමයි කතා බහ කරන්නේ. ඔබට තියෙන ගැටලු වසන්ත කතා කළා අපිට පොල් ගස්ව විටින් දුරකතනේ ඉන්නවා. වසන්ත අයිබුවන්. අයිබුවන්. ඔව්. ඔන්න අවස්ථාව තියෙනවා, ගැටලුවක් තියෙනවා කොහොනේ ඉදිරිපත් කරන්න. ඔව්. අලවත් මහත්තයා අවස්ථාව ලබා දෙන්නේ බොහොම ස්තුතියි. මගේ වැගන්නාර එකක් තියෙන්නේ. ඒකෙන් මට දැනගන්න අවශ්‍යතාවය තියෙනවා. ඒකේ ටියුන් අප් එක කරන්න ඕනේ කිලෝමීටර් කීයකින්ද කියලා. මොකද එක එක්කෙනා සමහරු කියන 40,000යි, සමහරු කියන 50,000යි, සමහරු කියන වේගය අඩු වුණාම කරගන්න ඕනේ කියලා. මොකද ඒකේ තොරතුරු කියලා මට දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 40,000කදී තමයි එන්ජින් ටියුන් අප් එකක් කරන්නේ වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්තම්. විශේෂ ප්‍රශ්න කියන්නේ එන්ජින් එකේ මිස් එකක්, ඒ වගේම පිකප් එකේ අඩු බවක්, ස්ටාර්ට් එකට අමාරු ගතියක්, පෙට්‍රල් සුවඳ වැඩිපුර දැනෙනවා, ඒ වගේ පෙට්‍රල් වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවා, එවැනි දේවල් වලට තමයි අපි විශේෂ කරුණ කියලා කියන්නේ. එහෙම දෙයක් නැත්තම් 40,000කට වරක් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. තව මොනවද දැනගන්න ඕන? ඒක අවමෙන්න 40,000 කරාම ඇති කියන එකයි කියන්නේ. ඔව්. ඒ කියන්නේ විශේෂ ප්‍රශ්න නැත්තම්. විශේෂ ප්‍රශ්න නැත්තම්. ඊළඟට මේක ටී බෙල්ට් එකේ සාමාන්‍යයෙන් කොහොමද යා මාරු කරන ඕන කාලය අලුත් වාහනේ මේවා? ඔව්. ටී බෙල්ට් එකක් නැහැනේ, ටයිමින් චේන් එකක් තියෙන්නේ. ආහා. ඉතින් ඒ නිසා මාරු කරන්න එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක ඉතින් බොහෝ කල් දුවන්න පුළුවන්. ඉතින් කිලෝමීටර් 50,000න් ලක්ෂෙන් මාරු කරන්න ඕන කියලා නීතියක් නැහැ. සෑහෙන කාලයක් දුවන්න පුළුවන්. හරි. මොම ස්තුතියි. මොම ස්තුතියි. දෙකදිගම පංචිකවත් අතත් එක්ක ඉන්න. හරි. තවත් කෙනෙක් ඉන්නවා අපිට. අයිබුවන්. හෙලෝ අයිබුවන්. ඔව් ඔබතුමීගේ නම කියලාම අපි ප්‍රශ්න අහමු. මම වත්තලින් කුමාරි කතා කරන්නේ. ඔව් කුමාරි. මම කියන්නද ට්‍රබල් එක? ඔව් කියන්න ප්‍රශ්නේ. මට මේ මගේ තියෙන සෙලිරියෝ එකක් තාම කිලෝමීටර් 13,000 ගානයි දුවලා තියෙන්නේ. ඔව්. ඉතින් මේ ඒක දැන් මේ ස්ටාර්ට් කරලා හැබැයි හැම වෙලාවෙම මේ ප්‍රශ්න තියෙන්නේ. සමහර වෙලාවල් වලට ස්ටාර්ට් කරලා පිකප් කරද්දී මේ අර ගැහිලා වගේ තමයි එන්ජින් එක මේ ස්ටාර්ට් වෙලා යන්නේ ඉස්සරහට. දැන් ඕවරටේක් කරන්න හැමත් හරිම අමාරුයි. ඒ හින්දා හැම වෙලාවෙම නෙමෙයි, දැන් සතියක් විතර හොඳට දිව්වොත් ආයෙ සතියක් විතර වගේ මේක තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ට්‍රැෆික් එකේ හැම යද්දි හරිම අසීරුතාවයකට පත් වෙනවා. මොකද මේ ඕවර්ටේක් කරන්න විදියකුත් නැහැ. නතර කරපුවාම අර මෙහෙම දඩ ගාලා ගෑස් වෙනවා. මේ මට හිතනවා නිකන් එන්ජින් එක නතර වෙන්න යනවාද කියලා එහෙමත් හිතෙනවා. ඒ වගේ වෙනවා. ඔව්. දැන් එන්ජින් එක දැන් වාහනේ නවත්තලා එන්ජින් එක පණ ගන්නගෙන ඉන්නකොටත් ඔය ගෑස් වීම තියෙනවද? ඔව්. දැන් සමහර වෙලාවට දැන් මම නතර කරලා ස්ටාර්ට් කරනවා කියමුකෝ. ස්ටාර්ට් කරලා ඉවරලා අද්දෙනකොට පොඩ්ඩක් කන්දක් වගේ චුට්ටක් අහුනොත් එහෙම ওই ප්‍රශ්නේ හැම වෙලාවෙම නෙමෙයි නෑ. ඒක නෙමෙයි මං ඇහුවේ කුමාරි මහත්මිය. අපි දැන් වාහනේ එක තැන නවත්තගෙන නමුත් එන්ජින් එක ස්ටාර්ට් කරගෙන ඉන්නකොටත් ওই ප්‍රශ්නේ තියෙනවද? ඔව් එතකොටත් තියෙනවා. එහෙනම් අපි එකක් සැකහැර දැනගත්තා. මේ ප්‍රශ්නේ තියෙන්නේ එන්ජිමේ. මොකද සෙලාරියෝ රතවල ගිය බොක්ස් එකෙත් යම් යම් ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. ඉතින් ඔබ එන්ජින් එක මෑතකදී සේදුවද? සර්විස් කරන්න ගිහිල්ලා සේදුවද? සර්විස් කරා කියන්නේ මම දැන් කිලෝමීටර් 10,300 සර්විස් කරා. තාම 15,000 දුවලත් නැහැ. ඔව් සර්විස් කරාට පස්සේද ඔය තත්ත්වය ආවේ? සර්විස් කරාට පස්සේ නෙමෙයි. ඊට කලින් ටිකක් තිබුණා. පස්සේ මේ සර්විස් කරන්න ගෙනිච්චත් පස්සේ මම කිව්වා මේ පිටර මුල්ලෙන් හරිගස්සන්න බෑ. ඒක පොඩ්ඩක් මීගමෝට ගිහිල්ලා පෙන්නන්න ඕන කියලා කිව්වා. එන්ජින් එකේ මිස් ෆයරින් එකක් තියෙන ඉතින් එන්ජිමේ එක සිලින්ඩරයක් සමහර වෙලාවට වැඩ කරන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් ඒකට හේතු ගොඩක් තියෙනවා. පරීක්ෂා කරව ගන්න තවමත් වගකීම් කාලය ඇතුළත නේද තියෙන්නේ?
වගකීම් කාලය කියන්නේ දැන් වොරන්ටි පීරියඩ් එකේ නේද? වොරන්ටි පීරියඩ් එක ඉවරයි මං හිතන විදිහට 2 ඉයර්ස් වලින් වගේ. දැන් අවුරුදු දෙකටම කිලෝමීටර් 13000 දුවලා තියෙනවා. ඔව් තාම දිනන්නේ කියන්නේ ළඟ තමයි දුවන්නේ මම එච්චර දුර දුවන්නේ නැහැ. කොහොමනත් ඔබේ රටේ කාර්මිකයෙකුට පෙන්වන්න ඉන්ජින් මිස් ෆයරින් එකක් තියෙන්නේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඉක්මනට හදාගන්න. ඔබේ ප්‍රශ්නේ වැඩි වුණොත් තමයි වෙන ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්න. ඉතින් ඉන්ජින් ටියුන් අප් එකක් වගේ දෙයක් කළා ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. අමාරු දෙයක් නෙමෙයි. එක දවසකින් වගේ කරගන්න පුළුවන් නැත්නම් පැය කීපයකින් කරගන්න පුළුවන්. වැඩේ පටන් ගත්තොත් පැය කීපයකින් කරගන්න පුළුවන්. හරි හරි හරි. හරි. හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කුමාරී. දෙකටම ඉන්න. වාහනේ ගැටලු ඇති වෙනකොට ගෙද හිතර ටිකක් බයයිනේ. ඉතින් ඔය බය නැති කරගන්න ඒ වගේ ගැටලු බොහෝ දෙනෙක් අහනවා අපිට. පංචකාපති වැඩසටහන විවිධාකාරයේ ඔබේ වාහන මාදිලි ගැටලු අපිට ඉදිරිපත් කරනවා. එතකොට දැනුවත් වෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා දිගටම සෙනසුරාදා දවස් 4 ඉඳන් 6 වෙනකන් පංචකාපති වැඩසටහන අහන්න ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු ලාලලුවත් මහත්මයා සූදානම්. ඔබේ ගැටලු වලටත් පිළිතුරු ලබා දෙන්න 011 580 6 86 6 තමයි කතා කරන්න ඕනේ. 6 80